ශුභ දවසක් වේවා ප්‍රිය අසන්නෙනි. මේ පාක්ෂණවිල් දිනපතා ඔබ වෙත ගෙනෙන හාස්කමේ වචනයයි. අද සැප්තැම්බර් මාසයේ 27 වෙනිදා 2023 වර්ෂයේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමෙන් මම ඔබට පළමු ආශිර්වාදය ගෙනෙනවා. ප්‍රියදර දරුවනි, අද ජීවනයේ කෑම ශුද්ධ මතෙව 21 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි වගන්තියෙන් සහ 22 වෙනි වගන්තියෙන් අපි මෙනෙහි කරන්නට යනවා. මේ මාසේ අපේ තේමාව තමයි ක්‍රිස්තුස් වහන්සේගේ හාස්කම්. ඊයේ දවසේ අපි කතා කරේ ඒ මීමැස් මොරේ හැදිච්ච කෙනාව සුවකරි කිරීම ගැන. අද අපි කතා කරන්නට යනවා මේ අත්තික්කා ගහට කොයි විදිහටද ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සාප කළේ, ඒ සාප කිරීම කරන කොටගෙන මොනවද අපිට ඉගෙන ගන්න පුළුවන් පාඩම කියලා. බයිබලයේ මෙන්න මේ විදිහට සඳහන් වෙන්නේ, ජේසුස් වහන්සේ උත්තර දෙමින් සැබවක් සුබ නුඹලාට කියමි, නුඹලා සැක නොකොට ඇදහිල්ල ඇතුව සිටනවා නම් අත්තික්කා ගහට කළ දේ නුඹලා කරනවා පමණක් නොව ඉදිරි මුහුදේ වැටේවායයි මේ කන්දට කීවත් ඒක සිද්ධ වන්නේය. තවද නුඹලා ඇදහිල්ල ඇතුව යාඥාවෙන් ඉල්ලන කොයි දෙයක් නමුත් ඒ සියල්ල නුඹලාට ලැබෙයයි ඔවුන්ට කිසේක. අපිට මෙතන සිද්ධියක් තියෙනවා. ඒ සිද්ධිය තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ බඩගිනි වෙලා උන්වහන්සේ මේ අත්තික්කා ගහ වෙතට ගියා ඒ ඵලයක් කන්ට. නමුත් ඵල තිබුණේ නැහැ. නමුත් උන්වහන්සේ බැලුවා කොළ තියෙනවා, නමුත් ඵල තියෙන්න ඕන, නමුත් තිබුණේ නැහැ. ඒ නිසා උන්වහන්සේ ශාප කරා. ඊළඟ දවසේ ගෝලියෝ දැක්කා ශාප වෙලා ඒක නාස්ති වෙලා තියෙනවා, නැත්නම් විනාශ වෙලා තියෙනවා. ඒ වෙලාවේ තමයි ඒගොල්ලෝ ප්‍රශ්න ඇහුවේ, මෙන්න වා මේ ශාප කරපු දේ මෙන්න විනාශ වෙලා කියලා. ඒකට තමයි ජේසුස් වහන්සේ මේ උත්තරය දුන්නේ, සැබවක් නුඹලාට කියන. නුඹලා සැක කරන්නේ නැතුව ඇදහිල්ලෙන් ඉන්න. මෙන්න පාඩම අපිට. අපිට පාඩම තමයි ඇදහිල්ල විතරක් නෙමෙයි, ඇදහිල්ල ඇතුව ඉන්න ඕනේ. නමුත් සැකයක් නැති කරගන්න. සැකේ නැති කරගත්තොත් තමයි ඔබට ආශිර්වාදය ලැබෙන්නේ. සිටනවා නම් අත්තික්කා ගාට කළ දේ නුඹලා කරනවා පමණක් නෙමෙයි, මේ ඉදිරි මුහුදේ වැටෙන කියලා මේ කන්දට. කියන්නේ කන්දක් කිව්වහම ඒක වෙනස් කරන්න බෑ. නැත්නම් ස්ථානය වෙනස් කරන්න බෑ. නමුත් ජේසුස් වහන්සේ කියනවා ඉදිරි මුහුදේ වැටෙන්න කියලා කිව්වත් ඒ කන්ද උනත් යනවා ඔබ මේ සැක කරන්නේ නැතුව කතා කරනවා නම්. ඒ වගේම ඒ ලොකු පාඩම තමයි ඇදහිල්ල ඇතුව යාඥාවෙන් ඉල්ලන කොයි දෙයක් නමුත් උන්වහන්සේ අපට දෙන බව අපි විශ්වාස කරන්න ඕන. ජේසුස් වහන්සේගේ නාමෙන් අපට ඒ හැමදේම උන්වහන්සේ දී තිබෙනවා. ඉතින් ඇදහිල්ල ඇති කරගන්න, ඇදහිල්ල වැඩි කරගන්න, දේව වචනේ කියවල කියවල පොරොන්දු කියවල කියවල ඇදහිල්ල වැඩි කරගන්න. නමුත් ඊට වඩා වැදගත් වෙනවා ඔබගේ සැකය ඉවත් කරගන්න. දේව ආශිර්වාදයෙන් පිරි ශුභ දවසක් වේවා කියා මා ඔබට ප්‍රාර්ථනා කරනවා. ඔබගේ ඇදහිල්ල දිගටම වර්ධනය වේ කියා. ආමෙන්.